දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා විශේෂයෙන් මෙතුමන්ලා තින්න පොලිස් නිලධාරීන් දීපවියත්ව මෙහෙවන කණ්ඩායමක් හරහා ඩෙංගු වැඩසටහන ඇත්තට එදා අපි දැක්කට වඩා හොඳට යනවා. හැබැයි නමුත් අපි ප්‍රජාව තුළ දකිනවා තාමත් 100%ක් මොවුන්ට අපි ගිහිල්ලා අපේ මහත්තුරු ගිහිල්ලා ඇස් සරවන්න ඕන තත්ත්වයක් තියෙනවා සමහර තැන්වල. ඒ කියන්නේ ඒ මේගොල්ල මේ ඔබතුමන් දකින ආකාරයට ඇත්තටම අපේ ප්‍රජාව මේ සඳහා බලකරණය වෙලාද සොයන්න ඔවුන්ම තමන්ගේ නිවස තමන්ගේ දරුවන් පෙරපාසල පාසල සුද්ධ පවිත්‍ර කරගන්නට මේක දැනිලා තියෙනවද කොච්චර ප්‍රමාණයක් එදාට වඩා අද දියුණු වෙලාද කියන එක ඔබතුමන් දැකලා තියෙනවද? මෙතනදී තමන්ම වැදගත් දේ තමයි අපි ජීවත් වෙන්නේ බොහොම ක්‍රියාශීලී පරිසරයක. මේ මානව ක්‍රියාකාරකම් හැමදාම සිද්ධ වෙනවා. මේ මානව ක්‍රියාකාරකම් නිසා හැම දවසකම මදුගන් බෝන ස්ථාන අලුතෙන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානව ක්‍රියාකාරකම් විතරක් නෙවෙයි ඊට පස්සේ නියමම විදියට අපි මේ ඝන අපද්‍රව්‍ය ඉවත් කළේ නැත්නම් සමහර විට කපුටෙක් වෙනත් සතෙක් විසින් මේ වගේ ද්‍රව්‍ය තවත් තැනකට ගෙනහිල්ලා ඒ වගේ තැනක අපව නැවතත් මදුගන් බෝන තැන් ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා විශේෂ මදුරු මර්ධන වැඩසටහන් අවශ්‍ය අවස්ථාවලදී විශේෂයෙන්ම අධි අවදානම් තියෙන කලාපවල අපි සිදු කරනවා. එතෙන්දී ඒ සිදු කිරීමේ පරමාර්ථය තියෙන්නේ එතෙන් පිරිසිදු කිරීම විතරක් නෙවෙයි ඒ මදුරම් බොන තැන් හඳුනා ගැනීම, ඒ පරිසරවල ඉන්න නිවැසියන් එහෙම නැත්නම් ඒ පරිසරවල හිමිකාරත්වය දරන පුද්ගලයින්ට ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන්ව ඒ පරිසරයේ පිරිසිදුව තබා ගැනීම සඳහා ඔවුන්ව යම්කිසි විදියකින් ඔවුන්ව යොමු කිරීම සහ ඔවුන්ව උනන්දු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කටයුත්ත දිගටම කරනවා. අපි දකිනවා ඇත්ත වශයෙන්ම ජනතාවගේ විශාල සහයෝගයක් තියෙනවා. නමුත් ඕනම තැනක තියෙන්න පුළුවන් යම්කිසි විදියකින් ඒ වගේ සහයෝගය නොදෙන කණ්ඩායමක් ඉන්න පුළුවන්. ඒ වගේ කණ්ඩායම් වල කටයුතු නිසා අර සහයෝගය දෙන විශාල ප්‍රමාණයකගේ සහයෝගය සමහර වෙලාවට යම්කිසි විදියකින් යටපත් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදි වැදගත් දේ තමයි අපි මේ නිතර මේ වගේ මාධ්‍ය සාකච්ඡා වලට ඇවිල්ලා ඒ වගේම නියෝජ්‍ය පුවත්පත් වල තියෙන පළ කරන දේවල් වලින් එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල තියෙන වැඩසටහන් වලදී අපි ඔවුන් සමග අපේ එන මව්වරු එහෙම නැත්නම් ඒ පියවරුන් සමග සාකච්ඡා කිරීම දැනුවත් කිරීම තුළින් වෙනත් අවස්ථාවල කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් තුළින් මේ හැම දෙයකින්ම අපි කරන්නේ ඒ ජනතාව දැනුවත් කිරීම සහ මතක් කිරීම. අත වශයෙන්ම මේ චර්යාවක් විදියට අපේ පරිසරයේ පිරිසුදුව තබා ගැනීම අපේ ඇඟේම තියෙන කොටසක් බවට පත් කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ සඳහා අපි කටයුතු කරනවා. අපි සාපේක්ෂව ගත්තොත් වෙනත් රටවල් මේ කලාපේ වෙනත් රටවල් ගත්තාම අපි දන්නවා අපේ ලංකාව පිරිසුදු රටක් විදියට ඉතාමත්ම විචාල අගය කිරීමකට ලක් වෙන රටක්. ඉතින් ඒ තත්ත්වය තුළින් අපි ඒ සාපේක්ෂව ගත්තොත් අපේ රටේ ජනතාව පිරිසුදුව පවත්ව තමුන්ගේ පරිසරයේ පවත්වාගෙන යන්නම කරනවා. නමුත් ඒ අතර තවමත් තියෙනවා මදුගම් බෝයින ස්ථාන අපිට මගහැරිලා ඇති වෙන්න පුළුවන්. ඒ දිගින් දිගටම කළ යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම මතක් කිරීමක් කරනවා. ඒ වගේම ජනතාවගෙන් ඒ කටයුතු අපි සිද්ධ වෙනවයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිගටම ඒක ඔවුන්ගේ දායකත්වය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි සංසන්දනාත්මකව ගත්තොත් මීට කලින් කොහොමද දැන් කොහොමද කියලා අත වශයෙන්ම ගත්තොත් අපිට එහෙම සංසන්දනාත්මකව සාධක සහිතව කියන්න තරම් අපිට එහෙම පර්යේෂණ මට්ටමින් අපි කරලා නැහැ. ඒක නිසා අපි එහෙම මතයක් ඉදිරිපත් කිරීම යම් ප්‍රතිවිධකින් වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි එදත් දැක්ක මදුරම් බෝලන ස්ථාන මේ හැම තැනකම තියෙනවා. අදත් අපි දකිනවා. ඉතින් අපිට දිගින් දිගටම මේ தත්ත්වය පාලනය කිරීම සඳහා අපි හැමදාම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා තමයි අපි ජනතාව දැනුවත් කරන්නේ මේ හැම අවස්ථාවකම සිහිපත් කරන්නේ. ඒ වගේම මෙය අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යයක් විතරක් නෙවෙයි මුළු ජනතාවගේ අපේ සමස්ත ජනතාවගේ කාර්යයක් කියන එකත් සිහිපත්